मम डॉरिन रंदेनिय स्वयं रक्षा एक सज्जातिक कांता संविधाने गंपहा दिस्त्रिक सभापति निय ඇත්තටම මට දැන් අද කතා කරන්න වෙනවා මේ ඉඩම් තණ්හාකාරයක් සම්බන්ධව. මොකද මේ తాවකාලිකව අපි ජීවත් වෙන්න ආව මේ පොළවේ සියල්ල බදාගෙන යන්න හදනා වූ මහ ඇමති කෙනෙක් හිටපු ඉන්නවා. අද පාර්ලිමේන්තුවේ රජ කරනවා. මොකද මෙයා ඇවිල්ලා පුදුම තණ්හාකාරීක්. මෙයාට මුලින් තියෙන එක එයාගේ මේ මුල් වාසස්ථානය වෙනවා මේ බත්තර මුල්ල තලංගම රිසර්වේෂන් එකක් තියෙනවා UD එකට ආйти මේ කුරුළු උයන කියන එකේ. එතකොට ඒ ඉඩමත් මේ පුද්ගලයා අරන් තියන්නේ බලහත්කාරකමින්. ඒ අරගෙන ඉවර වෙලා මෙයාට නීතිය ලැබිලා තියන්නේ ඒ ඉඩමේ කුරුළු කුකුල් කොටුවක් හදන්න විතරයි. එයාට අවසර තියෙන්නේ. නමුත් මේ ඇමතිවරයා එතන එයාගේ ස්ථීර පදිංචියක් හදාගෙන එතන කාන්තාවකට බොහොම තාඩන පීඩන යොමු කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මෙවන් පුද්ගලයෝ ජනතා නියෝජිතයෝ වශයෙන් ඇවිල්ලා තියන්නේ ජනතාවට මෙහෙවර කරන්නද ජනතාවගේ දේ තියෙන දේ උදුරාගෙන ඒගොල්ලන් වැජබෙන්නද කියන එකයි ප්‍රශ්නේ. දැන් මම මෙතනින් පස්සේ කතා කරන එකේදී මම පුද්ගලයා කවුද කියලා නම් වශයෙන්මත් ප්‍රකාශයට පත් කරන්න කැමතියි. ඇත්තටම මේ පුද්ගලයා මම දන්න විදිහට වසර 33කට ඉහත මිනුවන්ගොඩ ප්‍රදේශයේ පන්සිල්ගොඩ කියන ගමේ තිබුණා එක මට්ටවලක්. මට්ටවලක් කියන්නේ කොහු හදන්න පොල්ලෙලි පොඟවන වලකට. ඒ ඉඩමක් තිබුණා පොල් මෝලක් අයිති හිමිකරුවෙකුට ඇලෝෂියස් කියලා. වසර 33කට ප්‍රථම. ඊට පස්සේ මේ ඇලෝෂියස් කියන පුද්ගලයාගේ පවුලේ කණ්ඩායම තුලින් මේ ඉඩම පැවරුණා ඒ ගම්වාසීන්ගේ තරුණ කණ්ඩායමට ක්‍රීඩා පිටියක් බවට. ඒ ක්‍රීඩා පිටිය ප්‍රසන්න රණතුංග ඇවිල්ලා ඒකත් උදුරා ගන්න මහත් වෙහෙසක් දැරුවා. දරලා කොමහරි කලබල ඇති වෙලා අවසානයේ මේවා කරලා ඉවර වෙලා මේගොල්ලන් රණතුංග පදනම යටතේ ඒක අරගෙන රැකියා පුහුණු මධ්‍යස්ථානයක් ගොඩනැගුවා. රැකියා පුහුණු මධ්‍යස්ථානයක් ගොඩනගලා ඒකත් වසර ගණනාවක් කරගෙන දූ දරුවෝ එතනින් ඒ පුහුණුව ලබාගෙන ඉගෙන කටයුතු කරගෙන ආවා. ඒ ඇවිල්ලා වසර කීපයකට පස්සේ ඒ තැන ඩෝසා කරලා දාලා හිටන් ඔහේ තිබ්බා ඉඩම. තියලා ඉවර වෙලා දැන් පෙරේදා රාත්‍රියේ පෙරේදා ඒ ගම් වාසීන් එක්ක එතන ගැටුමක් ගිහින් තියෙනවා. ඇයි මේ? ප්‍රසන්න රණතුංග කියන ඇමතිවරයාගේ පොලිස් නිලධාරීන් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක්. එක්කෙනෙක් SI චන්දන කියලා. තව එක්කෙනෙක් මන් නම දන්නේ නැහැ. ඒගොල්ලෝ සිවිල් පිට ඇවිල්ලා මේ ඉඩම කම්බි ගහගෙන පොල් වලවල් කපලා පොල් පැල හදන්න ලෑස්තියි. ඕක මේ ගම්වාසි එක කොළුවෙක් දැකලා මේ ගැන ප්‍රශ්න කරලා තියෙනවා. කරනකොට තොපි එකෙක්වත් මේකට පය ගහන්න එන්න එපා. තොපි සේරමලා මේ වලේ දාලා වහනවා කියලා. ඒ සද්දේ ඇහිලා තවත් පිරිසක් එතෙන්ට ගිහින් තියෙනවා. ගිහිල්ලා එතන වාද විවාද වෙනකොට එතන ලොකු ගැටුමක් යන්න ගිහිල්ලා අර නිලධාරින් දෙදෙනා මේ ගම්වාසි තරුණ දරුවන්ට බෙලි මිරිකලා ගහන්න හදලා තියෙනවා. නමුත් මේ එක දරුවෙක්වත් ඒ දෙදෙනාට අත උස්සලා නැහැ. සත්‍ය කතාව ඒකයි. දඩ බඩ ගාලා මේ නිලධාරින් දෙදෙනා පොලිසිය OIC කතා කෙරුවා. පොලිසියෙන් ගෙන්නෙව්වා. ප්‍රසන්න ඇමතිතුමාට කතා කෙරුවා. එයාගේ ටෙලිෆෝන් කෝල් එක ක්‍රියාත්මක වුණා. ගම්වාසීන්ගේ එක පැමිණිල්ලක්වත් පොලිසිය බාර ගන්න සූදානම් වුණේ නැහැ මේ වනතක්. දැන් ඒ සිදුවීම කනපිට හරවලා මේ ආරක්ෂක නිලධාරින් දෙදෙනාට ගම්වාසීන් ගැහුවාඩන් තේට්ටම් කරා කියලා ඒ කොළුව දෙන්නෙක්ව ගෙනහිල්ලා ඒ තරුණිය දෙන්න අද මීගමු බන්ධනාගාරගත කරලා තියෙනවා ඊයේ උසාවි දාලා. අර දෙන්න මත්පැන් පානය කරලා හොඳටම වෙරිමතින් ඉන්න දෙන්නවත් ලස්සන්ට ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ වාහනවල එන්න ඉඩ දීලා තියෙනවා පොලිසිය. ඇත්තටම මේ මම අහන්න කැමති මේ පොලිසිය දේශපාලනෙන් තොරව නීතිය ක්‍රියාත්මක කරනවාද දේශපාලක වරුන්ට අවශ්‍ය ආකාරයටද මොවුන් නීතිය ක්‍රියාත්මක කරන්නේ? යුක්තිය සාධාරණයේ පොරොන්දු ඉටු කරලා පොරොන්දු දීලා ඇවිල්ලා නිලතල අරගෙන මේ ක්‍රියා කරන්න සූදානම් වෙන මේ ආරක්ෂක නිලධාරීන් මෙලෙස ක්‍රියා කරනවා නම්
ගම් වාසීන් කෙලෙස ක්‍රියා නොකරයිද ප්‍රසන්න රණතුංග ඇමතිවරයාට මීට ඉහතත් ඔය උඩුගම්පල ප්‍රදේශයේ ගම්පහ දිස්ත්‍රික්කේ තවත් නඩුවක් තියෙනවා ඒ නඩුවත් ඇවිල්ලා ටීඕ කෙනෙකුට අම්මමෝ ඇරලා බැනලා කුණුහරප දීලා ලස්සන්ට මෙයාට ඕන විදියට මේ වොයිස් කට් එකක් ඉෂු වෙලා තියෙනවා මෙයාට ඕන විදිහට ඒ ෆයිල් එකට අත්සන් කරන්න කියලා මෙයාට ඉඩමේ අයිතිවාසිකම ගන්න ඉඩමක් ගොඩ කරන්න ගිහිල්ලා මට මතකේ හැටියට මිලියන 750ක විතර කතන්දරයක් එතන තියෙන්නේ ඒක කොහොම හරි නඩු මාර්ගයට ගිහිල්ලා ඒ නඩු මාර්ගයේ තුලින් ප්‍රසන්න රන්තුංග ඇමතිවරයාගේ ඇඟ බැඳලා තියෙන්නේ එහෙමත් කරලා තියෙනකොට තමයි මෙයා මෙතනත් මේ වගේ ඝට්ටනයක් කළා මේ ඉඩම රණතුංග පදනම යටතේ තියෙන මේ භූමි භාගය එයාගේ තනි අයිතියට හදාගන්න උත්සාහ කර ගැනීම තුල මේ වෙච්ච සටනක් මේ. දැන් මෙතනින් මට පැහැදිලිම තියෙනවා ඉඩම් තුනක කතන්දරයක් තණ්හාකාරකම භූමියකට තියෙන ආශාව මේ හතර රියනකට යන්න හදන ඇමතිවරයෙක් මෙලෙස ගම් වාසීන්ට අදන් තේට්ටම් කරමින් නීතිය කනපිට හරවමින් මෙසේ කටයුතු කරනවා නම් හැබැයි ඔහුට අවසානයේ පොට වරදින බව දැනගෙන ඔහු මාධ්‍යයකට කතාවක් දීලා තියෙනවා මේක මම නොදැන සිදුවෙලා තියෙන්නේ මේ භූමියට මට අයිතියක් නෑ මේක තියෙන්නේ පදනම යටතේ ඇයි එයාට ඒ පදනම මතක් වුන් නැත්තේ මේ දේ කරන්න ඉස්සෙල්ලා යාගේ ආරක්ෂක බටින් මෙතේට හලන්න ඉස්සෙල්ලා පොල් පැලේ හදන්න එතකොට ජනතාව මේ පොල්පැලේ කණ්ඩ මේ හැරෙන්නේ මොකටද කියලා නොදැන ඉඳලාද මේ ඝට්ටනේ වුනේ එයාගේ හයිකාරකම අරගෙන එයා පෙන්නඳ උත්සාහ කෙරුවා එයාට සියල්ල අයිති කරගන්න පුළුවන් මේ ජනතා නියෝජිතවරු මොවුන් දැනගන්න ඕනේ ජනතාවට මෙහෙ කරන්න මිසක් ජනතාවගේ දේ සූරා කණ්ඩ නොවන බව මෙවන් අපරාධකාරීන්ට දිය යුතු නිසි දඬුවම ජනාධිපතිතුමාගේ ඉඳලා මං ප්‍රකාශය කරනවා මේවට නිසි විසඳුම දීලා ක්‍රියාත්මක වෙන්න මේ වැරදි ඇති තැන සියල්ල සකසන්න නීතිය ක්‍රියාත්මක කරන්න ජනතා බදු මුදල් වලින් මොවුන් ජීවත් වෙන්නේ මොවුන්ට ලක්ෂ කීයක් මාසයකට වැය වෙනවද ඇයි මෙවන් විපත්ති කරන්නේ ජනතාවට ජනතාවට සහනයක් දෙන්න මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා අනන්ත අප්‍රමාණ අද කාලේ මනුස්සෙන්ට දුවල පැනලා සෙල්ලම් කරන්න තියෙන ටිකවත් නැති කරන්න එපා මේ අමාත්‍යවරු මම මේ මෙලෙස ප්‍රකාශ